හොඳයිද? අපි දැන් මේ EN6 ප්‍රායෝගික පරීක්ෂණයේ දෙවෙනි කොටස තමයි අදාළ පරිපථයේ තමයි එකලස් කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපිට කියලා තියෙනවා පහත පරිපථයේ ව්‍යාපෘති පියවරක එකලස් කළ සියලුම කාරක තත්ත්වයන්ට අදාළ ප්‍රදාන ලබා දී ප්‍රතිදාන පරීක්ෂා කරනවා. ඒ දී ඇති සත්‍යතා වගුවේ සටහන් කරන්න. අපිට සත්‍යතා වගුවක් දීලා තිනවා ABC set කියලා. සර්කිට් එක දීලා තිනවා. කෙලින්ම pin out එකෙන් තමයි දීලා තියෙන්නේ. pin out එකත් එක්ක දීලා තියෙන අපිට. එතකොට ගැටලුවක් නැහැ. මේ තියෙන විදිහටම project board එකක assemble කරන්නයි තියෙන්නේ. උඹට පේනවා සංගවිත පරිපථ දෙකක් පාවිච්චි වෙලා තියෙනවා. එකක් 74.08 අනික 74.32. එතකොට ඔය සංගවිත පරිපථ දෙක සම්බන්ධ වෙලා තිනවා. සංගවිත පරිපථ දෙකට ABC කියලා ඉන්පුට් තුනක්. එතකොට මේ විදිහේම සර්කිට් එක ඇසෙම්බල් කරලා ඊට ආවට අපිට තියෙන්නේ සත්‍යතාව වගුව පුරව ගන්න. එතකොට මුලින්ම කරන්නේ මම මේ සර්කිට් එක ඇසෙම්බල් කරනවා. සර්කිට් එක ඇසෙම්බල් කරන අර කලින් අවස්ථාවේ වගේ මුලින්ම සංගවිත පරිපථ ටික තෝරාගෙන ප්‍රොජෙක්ට් බෝඩ් එක මත ව්‍යාපෘති පුරව මත මේ සංගවිත පරිපථ සම්බන්ධ කරගන්නවා. අපි එතකොට බලමු කොහොමද සර්කිට් එක ඇසෙම්බල් කරගන්නේ කියලා නිවැරදි. එතකොට අපිට පරිපථය සඳහා භාවිතා වෙලා තියෙන ඔබට පේනවා මුලින්ම තියෙනවා 74.08 සංගවිත පරිපථය. ඊගාවට 74.32 සංගවිත පරිපථය ඔබට පේනවා. එතකොට මම මුලින්ම සම්බන්ධ කරගන්නවා 74.08 කියන සංගවිත පරිපථය මේ විදිහට. ඊට පස්සේ 74.32 කියන සංගවිත පරිපථය. ඊගාවට පළවෙනි පියවර මේ සංගවිත පරිපථ වලට අර මම කලින් කොටසේ මතක් කළා වගේ සප්ලයි දෙන්න ඕනි. මම මේ විදිහට සප්ලයි සම්බන්ධ කරගන්න. හත්වෙනි පින් එක රින. අපිට පේනවා මම රින සප්ලයි කනෙක්ට් කරලා ඉවරයි IC වලට. ඊට පස්සේ මේ විදිහට මේ එතකොට ධන සප්ලයි ටිකක් දා ගන්නවා 14 වෙනි පින් එක. මේ විදිහට ධන එකට. එතකොට දැන් IC වලට සප්ලයි දාගෙන ඉවරයි. IC වලට සප්ලයි දාගෙන ඉවර නිසා ඊගාවට මම මේ සර්කිට් එක ඇසෙම්බල් කරන්න ගන්නවා. ඔබට පේනවා මේ පළවෙනි IC එකේ 1 2 කියන පින් වලට A සහ B කියන ඉන්පුට් දෙකක් දීලා තියෙනවා. එතකොට පළවෙනි IC එකේ 1 කියන පින් එකට මම මේ කොළ පාට වයර් එකක් ගත්තා. A කියන ඉන්පුට් එක. ඊට පස්සේ 2 කියන ඉන්පුට් එකට මම B කියන ඉන්පුට් එකට මේ කහ පාට වයර් එකක් ගත්තා 2 කියන පින් එකට. ඊට පස්සේ ඔබට පේනවා 3 සහ 4 පින් දෙක. 3 සහ 4 පින් දෙක එකිනෙක එකතු කරලා තිනවා ජම්ප් වයර් එකක් දාලා. එතකොට මම මේකත් සම්බන්ධ කරගන්නවා. 3 හා 4 පින් මේ විදිහට එකිනෙක එකතු කරනවා ජම්පර් වයර් එකක් දාලා 3 හා 4. ඊට පස්සේ ඔබට පේනවා මේ 5 වෙනි පින් එකට. 5 වෙනි පින් එකට සම්බන්ධ කරලා තිනවා මෙතන C කියන ඉන්පුට් එක. ඒකම සම්බන්ධ කරලා තිනවා දෙවෙනි IC එකේ දෙවෙනි පින් එකට. ඔබට පේනවා මේ පාත් එක බැලුවාම මේ පස්වෙනි පින් එකට සම්බන්ධ වෙච්ච කනෙක්ෂන් එකම ආපහු සම්බන්ධ වෙනවා මේ දෙවෙනි IC එකේ දෙවෙනි පින් එකට. එතකොට මම පස්වෙනි පින් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා ඉන්පුට් වයර් එකක්. එතකොට මේක තමයි මේ වයර් තුන තමයි ABC කියන ඉන්පුට් වයර් තුන. අඳුනා ගැනීමට මම පහසු වෙන්න මේ විදිහට ක්‍රමවේදයක් යොදා ගන්න. එතකොට මේ ඉන්පුට් වයර් තුන ඊට පස්සේ ඔබ දකින්න ඇති මේ 5 වෙනි පින් එකේ ඉඳලා ආපහු දෙවෙනි IC එකේ දෙවෙනි පින් එකට. පස්වෙනි එකේ ඉඳලා ආපහු දෙවෙනි IC එකේ දෙවෙනි පින් එකට මේ සම්බන්ධතාවයක් දා ගන්නවා. ඊට පස්සේ 6 වෙනි පින් එක පළවෙනි IC එකේ 6 වෙනි පින් එක සම්බන්ධයි දෙවෙනි IC එකේ පළවෙනි පින් එකට. පළවෙනි IC එකේ 6 වෙනි පින් එක සම්බන්ධයි දෙවෙනි IC එකේ පළවෙනි පින් එකට. ඔන්න ඒකත් මම සම්බන්ධ කරගත්තා. ඊගාවට ඔබට පේනවා තුන්වෙනි පින් එකෙන් දෙවෙනි IC එකේ තුන්වෙනි පින් එකෙන් තමයි පින් එකට ශ්‍රේණිගත කරලා තියෙනවා CIO ප්‍රතිරෝධකයක් එක්ක LED එක. එතකොට තුන්වෙනි පින් එකේ ඉඳලා මම මේ විදිහට මේ තුන්වෙනි පින් එකේ ඉඳලා තුන්වෙනි පින් එක එක පැත්තකට සම්බන්ධ කරගන්නවා ප්‍රතිරෝධක එක පැත්තත් තුන්වෙනි පින් එකට. අනිත් පැත්ත මේ හිස් පාත්‍රයකට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන ප්‍රතිරෝධකයේ අනිත් පැත්තට LED එකේ ඇනෝඩයත් LED එකේ කැතෝඩේ ඍණ පැත්තට සම්බන්ධ වෙන විදිහට මේ විදිහට සර්කිට් එක ඇසෙම්බල් කරලා අවසන් කරනවා. ඔන්න මේ ඩයග්‍රෑම් එක අනුව මේ දීලා තියෙන ඩයග්‍රෑම් එක අනුව ඔන්න අපි සර්කිට් එක ඇසෙම්බල් කරගෙන අවසానයි. ඔන්න ඔබට පැහැදිලි වෙන්නේ නැති දැන් සමීපව බලනකොට මේ සර්කිට් එක ඇසෙම්බල් කරලා තිනවා. එතකොට මෙතන තියෙනවා මගේ සප්ලයි වයර් දෙක මිල් පාට කරගෙන රතු පාට එක දාන. ඊට පස්සේ මෙතන ඉන්පුට් වයර් තුන තියෙනවා ABC කොළ කහ සහ දුඹුරු කියන වර්ණ වලින්. ඊගාවට අපි බලමු මේ සර්කිට් එකට පවර් සප්ලයි එක යොදාගෙන සප්ලයි දීලා ඊට අනුරූපව මෙතන මේ තියෙන සත්‍යතාව වගුව අපි කොහොමද නිවැරදිව පුරවගන්නේ කියලා. හොඳයිද? මම සප්ලයි සම්බන්ධ කරගත්තා මේ විදිහට මේ සිංගල් පවර් සප්ලයි එකක් පාවිච්චි කරලා වෝල්ට් 5ක අගයකට පවර් සප්ලයි එක සකස් කරගෙන අපිට පේනවා. එතකොට මේ වෝල්ට් 5ක අගේකට පවර් සප්ලයි එක සකස් කරලා තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් සප්ලයි දීපු ගමන් මේ ඉන්ඩිකේටරේ දැල් වෙනවා no input අවස්ථාව. ඊගාවට අපිට තියෙන්නේ මේ සත්‍යතාව වගේ input එකිනෙකට වෙනස් input අවස්ථා 8 මම පුරව ගත්තා න්‍යායාත්මක දැනුම ඇසුරින්. එතකොට ඊට පස්සේ අපි කරන්නේ එකිනෙකට වෙනස් input අවස්ථා දීලා ඊට අනුරූපව output එක සම්පූර්ණ කරගන්නයි හදන්නේ. එතකොට පළවෙනි අවස්ථාව ABC 3.0යි. එතකොට පිළිවෙලින් කොළ පාට A, කහ පාට B සහ දුඹුරු පාට C. එතකොට මම කරන්නේ ABC 3.0 නිසා මේ තුනම සම්බන්ධ කරනවා සප්ලයි එකේ ඍණ වලට. LED බල්බ් එක නිවිලා ගියා. ඒකෙන්ද ප්‍රතිදානය 0යි. ඊට පස්සේ AB 0යි C 1යි. AB 0යි C 1යි. LED එක දැල් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිදානය 1යි. ඊගාවට A 0යි B 1යි C 0යි. A බිඳුවයි B කියන්නේ කහ පාට එක A බිඳුවයි B එකයි C බිඳුවයි LED එක නිවුණා. ඒ කියන්නේ output එක බිඳුවයි. ඊගාව අවස්ථාව A බිඳුවයි B හා C එකයි. A බිඳුවයි B හා C එකයි. LED එක දැල් වෙනවා. ප්‍රතිදාන එකයි. ඊගාව අවස්ථාව A එකයි B හා C බිඳුවයි. A එකයි B හා C බිඳුවයි LED එක නිවිලා ගියා. ඊගාව අවස්ථාව A එකයි B බිඳුවයි C එකයි. A එකයි B බිඳුවයි C එකයි LED එක දැල් වෙනවා. ඊගාව අවස්ථාව AB එකයි C බිඳුවයි. AB එකයි C බිඳුවයි. A සහ B එකයි C බිඳුවයි LED එක නිවිලා ගියා. අවසාන අවස්ථාව ABC 3.1යි. LED එක දැල් වෙනවා. එහෙනම් ඔන්න දෙවෙනි පරිපදයට අදාළව ඔන්න සම්පූර්ණ ප්‍රදානයන් ටික අපි ලබා දීලා ඊට අනුරූප ප්‍රතිදානයන් ලබා ගත්තා. ප්‍රතිදානය එන්නේ 01 01 01 ඒ විදිහට තමයි එන්නේ අවස්ථා 8ට. එතකොට එහෙනම් ඔන්න ඔබට පැහැදිලි මේ 2021 වර්ෂයේ EN 6 කියන ප්‍රායෝගික පරීක්ෂණයේ උන්න දෙවෙනි කොටසත් මේ විදිහට අපි අවසන් කරගත්තා. එහෙමනම් දුවපතේ මම හිතන්නේ දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ 2021 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රායෝගික පරීක්ෂණ යටතේ EN 6 තර්ක ද්වාර ආශ්‍රිත මේ ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු විශ්ලේෂණය කොහොමද ඊට පස්සේ මේ පැය භාගයක් තුළ ලබා දීලා තිබුණු ගැටලුවේ කොටස් දෙක කොහොමද නිවැරදිව උපරිම ලකුණක් උපයා ගන්න ආකාරයට ඊටාම ඉක්මනින් සරලව මේ පරිපත කොහොමද එකලස් කරන්න කියලා. ඉතින් ඉදිරි වීඩියෝ වලදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම ඔබත් සමග මේ 2021 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න වීඩියෝ ඉදිරිපත් කරන්න. ඊට අමතරව විශේෂයෙන් න්‍යායාත්මක දැනුම සම්බන්ධයෙන් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ න්‍යායාත්මක දැනුම සම්බන්ධයෙන් තව තවත් වීඩියෝ ඔබ හමුවට අරගෙන එන්න. ඉතින් ඊට අමතරව විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න බාල මහලු වැඩිහිටි සියලු දෙනා වෙනුවෙන් එදිනදා ජීවිතයට අවශ්‍ය තාක්ෂණික දැනුම අරගෙන එන වීඩියෝවක් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපිට එල්ලීමක් තිබුණා ගොහිදුලි පරිපතව ආශ්‍රිතව අපි කිව්වා සිකියුරිටි සර්කිට් එකක් වශයෙන් ආරක්ෂිත පරිපතයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් මාස්ටර් ස්විච් සර්කිට් එක. ගුරු අහරු පරිපතය ගැන විශේෂයෙන් උසස් පෙළ මට්ටමට එහාට යනකොට තමයි මේක ප්‍රායෝගිකව කාර්මික විද්‍යාලයේ ආශ්‍රිත දරුවන්ට තමයි ගොඩක් වෙලාට ප්‍රායෝගිකව මේක හදාරන්න අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන් නිවාස සඳහා ඊට අමතරව විශේෂයෙන් නේවාසිකාගාර සඳහා හොස්ටල් සඳහා නිවාස සඳහා ආරක්ෂිත පරිපතයක් වශයෙන් නේවාසිකාගාර සඳහා බොහොම බහුල ප්‍රායෝගික උපයෝගීතාවයක් තියෙන පරිපතයක් වශයෙන් මාස්ටර් ස්විච් සර්කිට් එක ගුරුහාරු පරිපතය ගැන ඔබ හමුවට වීඩියෝ එකක් අරන් එන්න. මොකද න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම මේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ දරුවන් වෙනුවෙන් බෙදනවා වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනා වෙනුවෙන් අපි මේ වගේ ප්‍රායෝගික ජීවිතේ වැදගත් වෙන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලුම වීඩියෝ අරගෙන එනකන් අපිත් එක්ක මේ සුහද සුපුරුදු ලැංගතුකමින් රැඳී සිටින්න සියලුම දෙනාට සුබ දවසක්. Bye.